රජය රසායනික පොහොර තහනම් කර ඇති අවස්ථාවක ගොවි ජනතාව තම වගාවන් සිදු කර ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා. රට පුරා ගොවි ජනතාව මේ හේතුවෙන් පොහොර ගැටලුවට විසඳුම් මිල්ලා උද්ඝෝෂණ පැවැත්වූ ආකාරය පසුගිය දින කිහිපය පුරාම අප ඔබට වාර්තා කළා. මැදිරිගිරිය කවුඩුළු වැව ඒකාබද්ධ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් මෙලෙස උද්ඝෝෂණේ නිරත වුණේ තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින්. ඒ පොහොර ටික ලබා දීලා මේ රටේ ජනතාවගේ බඩ පිරෙන්න බට්ටික ගන්න රටෙන් හාල් නිෂ්පාදනය කරන්න. කන්න කපලා ඉවර කරගෙන වැටිච්චි ගොයමේ ගොයම් පැල තමයි මේ තියෙන්නේ. ඒකට සාපේක්ෂව වල් පැලෑටි තමයි මේ තියෙන්නේ. අනුරාධපුර රළපනාව ප්‍රදේශයේ ගොවීන්ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ සිය වගාවන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසයි. මේව රතු ලුණු නෙවෙයි. මේව බී ලුණු. මේ ලුණු ගොවිතැනේ ඉන්න කට්ටිය මේවට කියනවා නමක් මෝටාර් කියලා. දැන් මේ මෝටාර් වෙලා තියන්නේ අයියේ ආණ්ඩුව කරපු පක්කඩි වැඩ හින්දා. ආවගෙන් මීයාගෙන් ඌරගෙන් වඳුරගෙන් රිලවගෙන් අලින්ගෙන් බේරලා අපි මේවා ගේන්නේ කොහොමද කියලා උන් දන්නවද? උන්ට තේරෙනවද දුක්? අපි කොහොමද ජීවත් වෙන්නේ? කරන්න දෙයක් නැහැ මහත්තයා. ඉතින් අපිට වාහකාලා මැරෙන්න තමයි වෙන්නේ. රසායනික පොහොර ඉල්ලා බොහෝ ගොවීන් උද්ඝෝෂණ ක්‍රියාත්මක කර ඇති පසුබිමක මහවැලි අධිකාරිය මගින් ආරම්භ කර ඇති වැල්ලේවල කාබනික පොහොර නිෂ්පාදනාගාරය පිළිබඳ තොරතුරු අද අපට වාර්තා වුණා. මහකන්නේ ගොවිතැනට යොදා ගැනීමට කන්නේකට මෙට්‍රික් ටොන් 850ක පොහොර නිෂ්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන ප්‍රධාන මූලද්‍රව්‍ය තුන දණිනේ කරලා ගුණාත්මක භාවයෙන් යුක්ත කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා තමයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.